පෙන්වන්නේ නලින් බණ්ඩාර හොරුද හොරකම් කළාද මුජිබර රම්බාන් හොරෙක්ද හොරකම් කළාද පරීක්ෂණ ක්‍රියාත්මක කරන්න මේ බොරුවට සටන් පාඩ කියලා පාර්ලිමේන්තුව සුද්ධ කරමු කියලා පාර්ලිමේන්තුවට රොබෝලා නම් එවන්න එපා මෙච්චර කල් හිටපු දූෂිත ආණ්ඩුයි දූෂිත විපක්ෂයයි වෙනුවට අලුත් විපක්ෂයක් හදන්න ඕනේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින විපක්ෂයක් හදන්න එහෙම විපක්ෂයක් හදන්න අර අර දක්ෂිණාංශික කල්ලි කණ්ඩායම් වලින් කෑලි කෑලි කැඩිලා ආපු ඒ ජාතියේ මලමෝන්තු ටික පෙරේත කුම්බණ්ඩ භූතය ටික වෙනුවට අරගලේ ජනතාවත් එක්ක උරිනුර ගැටිලා හිටපු නායිකාව ඒ අයව ජනතාවගේ හඬනම් වල නියෝජිත ලෙස යවන්න ඕනේ මොකද ඒගොල්ලෝ චෙක් වෙලා ඉවරයි තනි පක්ෂයක් වශයෙන් 113 ලබා ගන්න පුළුවන් කියලා අපිට විශ්වාස තියෙනවා. යම් හේකින් අපිට 113 ලබා ගන්න බැරි වුණොත් අපේ මතවාදයේ විශ්වාස කරන දූෂණ වලට සම්බන්ධ නැති මේ නව පාර්ලිමේන්තුවේ තේරීපත් වන දැනුගත් මන්ත්‍රීවරුන් සමග එකතු වෙලා පාර්ලිමේන්තු බල ලබා ගැනීම සඳහා සුදුසු පුළුල් සංධානයක් ඇති කිරීමට අපි කටයුතු කරනවා. ඉතාමත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් අපි හදන්න ඕන මොකද හේතුව අධ්‍යක්ෂීම් තියෙන දැනුම තියෙන විශේෂයෙන්ම මේ පහුගිය ආර්ථික වැඩපිළිවෙල ඉදිරියට ගෙනඳ සත්‍ය දුන්නු සහයෝගය ලබා දුන්නු පිරිසක් මේ පාර්ලිමේන්තුව තුල ඉන්න ඕන. බඩකටපුරා කියන්න පුළුවන් මිනිස්සු ටිකක් දැනුගත් පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න දැන් ජනතාවට අවස්ථාව ලැබිලා තියෙනවා. කොයි පක්ෂෙත් කොයි කණ්ඩායමෙත් එවැනි පිරිසක් තෝරලා පාර්ලිමේන්තුවට ඇරියොත් අද තියෙන චෝදනා ඔක්කොම එවෙන් මං හිතනවා පාර්ලිමේන්තුවට ගැලවෙන්න පුළුවන් වෙයි කියලා. ඒක ඡන්දෙන් ගොඩක් ಜಾති වෙනස් වෙලා තියෙන්නේ නැද්ද? ඒ නිසා දේශපාලනේ කලින් පැරණි ආණ්ඩු කරපු දේශපාලන ව්‍යාපාර සියල්ල අහෝසි වුණා ඒක ඡන්දෙදී. මේ ඡන්දෙන කොට ඡන්ද එන්න කලින්ම සමහරු පරාජය පිළි අරගෙන දේශපාලනේ අයින් වෙලා. ඒවා ලොකු ජයග්‍රහණද නැද්ද? සමගි ජන බලවේගේ ආහිට හපන් අසමගියේ බලවේගේ වෙලා තියෙන්නේ. රණ්ඩු සරුවල් ගොඩයි